අද නිත FM ධර්ම දක්ෂිනාවට වැඩම කළ ගෞරවනීය ස්වාමින් වහන්සේ අරිසිමලයේ වනසේනසන කරු සාමග්ගී සංඝ සභාවේ නියෝජ්‍ය මහා ලේකකාධිකාරී තමුත්තේගම සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථාන අධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මဋ්ඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मुक्कदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස भगवतो अरहतो सम्मा संबुद्धस्स जातिपि दुःखा जरापि दुःखा व्याधिपि दुःखा मरणंपि दुःखाति सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगत्ने භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍ය කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කෙරිලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්නට අවකාශ සලසවාගෙන කටයුතු කරන්නට ලැබීම ඉතාම විශේෂ වූ දුර්ලභ ගණේ පින්කමක් ලෙස තමයි ගණන් ගැනෙන්නේ පින්වත් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට දායකත්වයේගෙන නෙත් FM ධර්ම දක්ෂිනාව ඔස්සේ මෙම ධර්ම දේශනාව විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන කොඩිකාර පවුලේ නැසීගේ දෙමව්පියන් වන DC කොඩිකාර මහත්මයා එමලින් කොඩිකාර මහත්මිය සහ නැසීගේ සහෝදරයන් වන ඉන්ද්‍රා කොඩිකාර මහත්මිය සහ ඇලන් කොඩිකාර මෙනවියට සහ පවුලේ සියලුම ඥාතීන්ට නැසීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා කේ කොඩිකාර මහත්මිය විසිං අංක T9 එන්ඩර්සන් මහල් නිවාසයේ කොළඹ 5 ලිපිණියේ පදිංචි. තවදුරටත් පුණ්‍යානුමෝදනා කිරීම ධර්මදේශනාවෙන් අනතුරුව තබමින් කාලයේ ධර්මදේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණාට පස්සේ මේ සත්වයාට පුළුවන්කම ලැබෙනවා තමන් මුලා වෙලා ඉන්න මුලාවෙන් ගැලවිලා එළියට එන්න. මොකද මේ සංසාර ගමනක් යන සත්වයා මේ සංසාරේ එක්තරා ආකාරයකට පීඩා විඳිනවනේ. හැබැයි ඒක ඒ සංසාරයේ තැවෙනවා කියන කාරණාව කිසිම කෙනෙක් ලේසින් දැනෙන්නේ නැහැ පිටුතුනි. ඒ දැනෙන්නේ නැති නිසාම ඔවුන් මේ ජීවිතේ ලැබිලා තියෙන අවස්ථාව යම් යම් දේවල් හොය හොය මොනවා හරි දේවල් හොය හොය විඳින්න උත්සාහ කරනවා. හැබැයි ඒ විඳින්නයි කියලා ඔවුන් උත්සාහ කරන්නේ මේ කතාව හොඳට තේරුම් ගන්න. ඔවුන් උත්සාහ කරන්නේ මේ ඇහ හරහා කන හරහා නාසය දිව ශරීරයේ හරහා යම් යම් ආරම්මන මනසට දීලා මනස වෙත කියලා මෙතනදි ගන්න හිත ඒ හිත සතුටු කිරීමේ ක්‍රමවේදයක තමයි සත්වයා ඉන්නේ. එතකොට ඇහ හරහා රූප හොයන්න මහන්සියක් වෙන්න බෑ. කන හරහා රූප හොයන්න මහන්සියක් වෙන්න ඕනේ. කන හරහා ශබ්ද අහන්න නාසය හරහා ගඳ සුවඳ ලබා ගන්න මහන්සියක් වෙන්න බෑ. දැන් ඕගොල්ලෝ හිතන්නේ නිකන් හඳුන් කූරක් ගැව්වහම සුවඳයි. එතකොට හඳුන් කූර පෙට්ටියක් අපි ගේන්න ඕනේ. ඒක ගේන්න කඩේට යන්න. කඩේට ගියාට වැඩක් නැහැ සල්ලි තියෙන්න ඕනේ. සල්ලි හොයන්න ජොබ් එකක් තියෙන්න ඕනේ. ජොබ් එකක් කරන්න අධ්‍යාපනයක් තියෙන්න ඕනේ. බලන්නනේ බෙන්දේ හඳුන් කූර පෙට්ටියක් ගන්න විදිහ දුක මිනිස්සෙක්. දැන් මේකත් එක්ක සත්වයාගේ සැපය සාමාන්‍ය ලෝකේ ජීවත් වෙලා ඉන්න සත්වයාගේ සැපය දුක මිශ්‍රයි. වෙහෙස මිශ්‍රයි. පීඩා මිශ්‍රයි. යම් කිසි කෙනෙක් හොරාට සල්ලි අච්චු ගෙවුවොත් ඒ සල්ලි හොර සල්ලිනේ. සමහරු අධාර්මිකව යම්කිසි දානයක් ඉපදුවොත්
ඒ ධනය අධාර්මික වස්තුව. ඒ අධාර්මික වස්තුවෙන් දෙන දානීය මහත්ඵලනේ. නෙගගේ ධම්මේන ලද්දාස උපසන්න චිත්ත. ධාර්මිකව ලද දෙයක් වෙන්න. අධාර්මිකව උපයපු ධනේ අධාර්මිකයි වගේ. දැන් සල්ලි වල අධාර්මික කියලා ලියවිලා නැහැ. හැබැයි අධාර්මික උපයපු නිසා ඒක අධාර්මිකයි. වෙහෙසෙන් උපයන සැපය වෙහෙස මිශ්‍රිතයි. ඒ නිසා කවදාවත් සත්වයට රූපහරහ, ශබ්දහරහ, ගන්ධ රස ස්පර්ශහරහ, ධම්මාරම්මන හරහ 100ට 100ක් සැපයක් උපදවා ගන්න පුළුවන් කමක් නැහැ. 100ට 100ක් සැපයක් උපදින්නේ නැහැ. හේතුව ඒක එකක් තමයි කෙලස් වලින් වෙහිලා තියෙන්නේ. අනිකනි කිව්වේ අට්ටකං කාලූපමා කාමා කියලානේ මේ කාමයේ ඇට කෑලි වගේ කියලා. බල්ලට ඇට කෑල්ලක් අහු වුණාම ඒ සතා ඒක කන්නේ ඒ මස් කට්ට හැපෙනකොට කටු ඇනිලා තුවාල වෙන තමන්ගේම උගුරේ ලේරහ බලන්න. ඒ වගේ සත්වයා උඩ තේරෙන්නේ නෑ මේ. තමන්ම මහන්සි වෙලා ඒ මහන්සියෙන්ම යමක් උපදවගෙන එයින් සතුටු වෙන්න උත්සාහ කරන. ඒකේ තියෙන්නේ තමන්ගේම මහන්සිය කියලා දැනෙනවා නම් දෙන්නේ බෑ. තමන් මේ සතුටු වෙන්නේ තමන්ගේ මහන්සියට. තමන් මේ සතුටු වෙන්නේ තමන්ගේ වෙහෙසට. තමන් මේ සතුටු වෙන්නේ තමන්ගේ පීඩාවට. තමන් මේ තමන්ගෙන් වැය වූ ධර්මතාවලට සතුටු වෙන. කුඹුරක් කරන කෙනෙක් මාස ගානක් කුඹුරත් එක්ක ඔට්ටු වෙලා වීටික අතට අරගෙන අම්මේ ඇතියන්තන් දැන් මන් දින්නා කියලා හිතනවා. තමන් මඩත් එක්ක ඔට්ටු වෙච්ච සතුට, අවුවේ කට්ට කාපු සතුට, නියපොතු වස්සට මඩ ගිහිල්ලා තියෙන සතුට දේ විඳින්නේ. වීටික අවුවේ දාගෙන වේල අවුවේ කරවෙවි ඔය වී වේලෙන කාලේට මිනිස්සු කළු වෙනවා කරවල කැලටි වගේ. හොයන්න බැරි වෙයි. අපි කාගේ හරි මේ ටිකක් වැඩිපුර කළු වෙලා තිබොත් අපි ඒක නිහන්නේ මොකෝ වී වේලුවයි. අහනවනේ වී වේලුවයි. හේතුව අර කියන තත්වයට ඒ අය විසින් පත් වෙලා. නමුත් සත්‍යයට මේක දැනින්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇතුලේ ඔන්න ඔය කියන මේ වෙහෙසින් ලැබිය හැකි සැපය කියන එක දුරු කරන. වෙහෙසින් ලැබිය හැකි සැපය දුරු කරන. සැපය ලබන්න පුළුවන්. වෙහෙසින් ලබන්න පුළුවන් සැපය දුරු කරන. එහෙනම් කොහොමද ළමයි? විවේකජං පීති සුඛං. විවේකීව ඉපදිච්ච සැපයක් තියෙන. දැන් පැවිද්දෙක් මගේ පිංගුතුනි හොඳට කල්පනා කරන්න පැවිද්දෙක් සතුටින් ඉන්නේ. දැන් අපි සතුටින් ඉන්නේ නම් මේ කැලේට වෙලා ඉන්නේ නෑනේ. හැබැයි අර කාමයන් සෙවීමේ දුක අපිටනේ. කාමෙන් සෙවීමේ දුක අපිටනේ. ඒ කාමයන් පරිස්සම් කරගැනීමේ දුක අපිටනේ. මේ සෙනසුනක් වුණත් මහා බලාපොරොත්තු තියාගෙන මේ සෙනසුන් වල ඉන්නේ නේ. අපි අසුරු කරන්න ගත්තොත් කාව හරි අනිවාර්යයෙන්ම ඒ කියන්නේ 100ට 100ක් නම් විශ්වාසය තියාගන්න අපි දන්නවා බෑ කි. කොහොමද තියන්නේ? හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුජ්ජති. චිත්ත චෛතසික පරම්පරාවෝ හේතුන්ට අනුරූපීව හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්නවා නම් මෙන්න මේ පරියාය තේරුම් ගන්න ඕනේ. මෙන්න මේකින් උපදින සතුටයි මේ පරියාය තේරුම් ගත්තට පස්සේ ලැබෙන මානසික නිදහසයි. ඒ නිදහස මත පදනම් වෙන ධර්ම අවබෝධයයි තමයි සත්වෙක්ව නිවනට එක්කයි යන්නේ. එහෙම නැතුව එක එක්කෙනාව ලොකු කරගන්න තම තමන්ගේ ආයතන ලොකුයි කියන්නේ, තම තමන්ගේ ගුරුහාමුදුරුවන්ගේ පැවැත්ම කියන්නේ, ගුරුහාමුදුරුවන්ගේ මේ පරම්පරාව කියන්නේ, ඉගෙනගත්තු ධර්මතාරණා ධර්ම පොත් පෙන්නන්න, ලොකුහාමුදුරුව හරි කවුරු හරි කෙනෙක් ළඟ හිටපු කෙනෙක් මරුණාට පස්සේ ආයා දිව්‍ය ලෝකෙ ගියේ අපිට හීනෙන් ඇවිල්ලා මෙහෙම කිව්වයි කියන්නේ. ඔබ ඔයගොල්ලෝ දන්නේ නැතුනාට ඒගොල්ලෝ මේ රහත් වෙලා හිටිය, සෝවන් වෙලා හිටිය, අභිඥා ලාභ ලබාගෙන හිටිය, දාන ලබාගෙන හිටියේ කියලා මොනවද ඒ ලබන තුච්ච සතුට? ඒ එහෙම සතුට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ නේ. ඒවා මේ ලෝකයට ඇති ධර්මතා. තමන් තුළ තියෙන ප්‍රතිපදාව ලෝකෙට පෙන්වතුනි ආධ්‍යාත්මය කියන එක ලෝකෙට පේන්නේ නැහැ. පෙන්වන්න දඟලන්නත් හොඳ නැහැ.
බාහිරට පේන්නේ ආධ්‍යාත්මය නෙමෙයි ගුණය සීලය නෙමෙයි පේන්නේ ගුණය සීලය තම තමන්ට පුද්ගලිකයි ගුණයයි ලෝකෙට පේන්නේ කවුරු හරි කෙනෙක්ගේ සීලයම අයින් යනවනම් පේන ටිකෙන් ඒකම අඥානකම කවුරු හරි කෙනෙක්ගේ ආධ්‍යාත්මයම අයින් යනවනම් පේන ටිකෙන් ඒකම අඥානකම මොකද අපිට හොඳටම තේරෙනවා ආධ්‍යාත්මය කියන එක සීලය කියන එක පුද්ගලිකයි ඒක එළියට යන්නේ නේ හැබැයි සීලය නිසා මතුවෙන ගුණය අනේක කිව්වේ සිල් සුවඳ ඒ සීලයත් එක්ක හික්මෙන ගුණය දැන් සිල් සුවඳ දසාත පැතිරෙයි එහෙම කතාවක් තියෙනවා නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ ඒ පැතිරෙයි එතකොට දැනෙයි නෙමෙයි පැතිරෙනවා කියන්නේ පිංගතුණි ඒ ස්වාමීන් වහන්සේලා එක්තරා ආකාරයකට ගුණවන්ත වෙද්දී අනේ අර ගුණවත් ස්වාමීන් වහන්සේලා හරි සිල්වත් උතුමෝ කියලා ඒ ගුණවන්තකමත් එකයි එක බැඳෙන්නේ ඒ ගුණවන්තකමත් එක එක බැඳුනහම තමයි ඒ සීලය රහ වෙන්නේ සීලය රසවත් වෙන්නේ නැත්තම් මොකද යම් සමාදානං තං මතම් යමක් සමාදන් වුණොත් ඒක විරුතය සංවරට්ට වෙන සීල අන්න සංවර වීමේ අර්ථයෙන් තමයි දූතහංගේ වුණත් පිඟුතුනි ಗುಣපිලිවෙතක් අපිච්ච සන්තුට්ට ආදී ಗುಣවලට තමයි ඒ ධර්මතා සමාදන් වී යුත්තේ එහෙනම් හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුජ්ජති කියන ධර්මතාවේ වටහා ගත්තට පස්සේ කිසිම කෙනෙක් ගැන සියර සියයක් විශ්වාසය අපිට තියන්න බෑ හේතුව හේතුන්ට අනුරූපීව හටගන්න රූප ධර්මතා හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා වගේ හේතුන්ට අනු ඇති වෙන චිත්ත චෛතසික ධර්මය හේතු නැති වෙනකොට නිරුද්ධ වෙලා යන අපිට පුළුවන් හේතු සකස් කිරීම කරන්න විතරයි පිඟුතුනි මේ ලෝකේ බැඳිලා තියෙනවා මහා දුක් කන්දරාවක සත්‍යයට මේක තේරෙන්නේ නැහැ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ ව්‍යාධිපි දුක්ඛ මරණම්පි දුක්ඛ මරණය දුක ජරාවද්ද ව්‍යාධිය දුක අප්පියේහි සම්පයෝගෝ දුක්ඛ පියේහි විප්පයෝගෝ දුක්ඛ අලසිනා යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛ යමක් කැමති දෙයක් නොලබෙනවද ඒකත් දුකක් මේ දුක් එක්ක ලෝකේ සත්ව ඔක්කොම බැඳිලානි බලන්නකෝ ඔයගොල්ලෝ මේ ජීවිතේ මේ දුකේ නැද්ද කිය පළවෙනි ජාති දුක බලන්න නැන්ද කිය සත්වේ පදීමට පත්වීමම ලෝකෙට මහ දුකක් ඒ පදීමත් එක්ක යාට ලැබෙනවා මේන්ටේන් කරන්න ඕනේ නැත්තම් නඩත්තු කළ යුතු පංචස්කන්ධ අන්නේ ස්කන්ධ පහ අම්මගේ බඩේ ඉඳන් මේ ලෝකෙට ඉපදෙන අවස්ථාව මහ දුක අවීචි ඉන්නා වගේ කියන අම්මගේ කුස ඇතුළේ ඉන්නකොට අපායක ඉන්නා වගේ කියලා කියන්නේ අපායක ඉන්නවා අම්මා ලුණු ඇඹුල් ටිකක් කනකොට උණු වතුර ටිකක් බොනකොට ගින්දර හැලියක පැස වෙනවා වගේ කියලා කියන්නේ ලෝකමු නිරේකට වෙන්න කියලා කියන්නේ බලන්න අම්මගේ බඩින් එළියට එන දරුවෙක් අර බඩ ඇතුළේ හිර වෙලා ඉඳලා දැන් ඕගලන්ට පුළුවන් ද ඕගලන්ගේ සයිස් එකේ පෝර බෑග් එකක් මහලා ඒ පෝර බෑග් එකට දාලා මාස දෙක තුනක් තිබ්බොත් ඉන්න පුළුවන් පිංගතුනි ලේසිනේ තත්පරෙන් තත්පරේ දැනෙනවා යනවා හැබැයි ඔබත් මමත් දස මාසයකට ආසන්න කාලයක් මෞකසේ ඉඳලා තමයි මෞකසින් එළියට පිඟුතුනි හිරගේක දස මාසයක් ඉන්නවක ලේසි මෞකසේ දස මාසයක් ඉන්නවට වඩා කතා කරන්න බෑ අඬන්න බෑ රිදෙනවා හිර වෙලා නැමිලා අතපය පොඩි වෙලා එළියට එන වෙලාවේ අම්මගේ මෞකසින් කොයිතරම් දුකක් ඉඳිනවද සත්වයා මිනිස්සු ඔක්කොමලම අඬාගෙන උපදින්නේ හරියට අලියෙක් කල ඉඳිකට තුඩකින් එහා පැත්තට එනවා වගේ කියලා දක්වලා තියෙනවා කොයිතරම් අමාරුද අම්මගේ ශරීරයෙන් අපිට එළියට එන්න මොන තරම් දුකක් විඳිනවද සමහරක් වෙලාවට එන්නේ නැති වෙනකොට අර වැකියුම් වගේ දාලා අදිනව එළියට බලෙන් අදිනව පිඟුතුනි මේ ඔළුවට හරි කොහිට හරි දාලා ඔළුවනේ එන්නේ මුලින්ම සාමාන්‍ය මේව දාලා ඒකින් බලහත්කාරයෙන් අදිනව ඒපදීමට පිඟුතුනි ඔබත් මමත් භාජනය වුණා මේ ජීවිතේ හොඳයි මනුෂ්‍ය ජීවිතේ ඉපදීමනි මට මතකයි මම ඔය එක්තලා ආරණ්‍යක හිටියා නාගලෙන කියලා අරිසිමලයේ වනසේනාසන සංචිතයට අයිති මේවට ඉස්සර කරන් තිබෙන්නේ පස්සේ කාලෙදී මේ ලයිට් කණු දාන්න කියලා රෑ හවස වලවල් කපලා ගියා එදා එළ දෙනක් තමන්ගේ පැටියව වදන්න තැනක් හොයාගෙන යනකොට එළදෙනට පැටියව හම්බ වෙනවා මේ වල උඩදී පැටියව හම්බ වෙයි පිඟුතු පැටිය කැලින්ම අම්මගේ බඩින් එළියට එනවත් එක්කම වැටෙන්න ගිහිල්ලා අර වල ඇතුළට
මම පහවදා උදේ එළියට ගිහිල්ලා පින්නපාත යන්න එළියට බහිනකොට තමයි දැක්කේ පුදුම පුදුම දුකක් මේ සතා විඳලා තියෙනවා පින්නතුනි ඔළුව උඩතර තිබ්බේ එගේ යටට ගිහිල්ලා කකුල් අත පය ඔක්කොම අර පොඩි වලේ ලයිට් කණුව කපන්න කපන වලේ සම්පූර්ණ ගෙඩිය පිටින් බැහැ හොම්බ ඇදීලා ගිහිල්ලා මැරිලා මැස්සෝ එකක් වහලා තිබ්බා කොහොමද ජාති දුක තවත් ඔය සත්තු දරුවන් උප්පත්තිය දෙන විදිහ අන්තර්ජාලේ හොයලා බලන්න සත්තු දරුවන් උප්පත්තිය දෙන විදිහ අන්තර්ජාලේ හොයලා බලන්න කිඹුලා කොහොමද දරුවු බිහි කරන්නේ අලියෙක් දරුවෙක් බිහි කරන්නේ කොහොමද බලන්න පිඟුතුනේ මහා දුකක් විඳිනවා ගවයෙක් දරුවෙක් බිහි කරන්නේ කොහොමද බල්ලෙක් පැටවු ගහද්දි කොහොමද පූසෙක් පැටවු ගහද්දි කොහොමද මේ ඔක්කොම බලන්න පිඟුතුනේ මනුෂ්‍යයට මෙච්චර තාක්ෂණයේ දියුණු වෙලා තියලත් තවමත් සමහරක් වෙලාවට අම්මලගේ බඩින් සීස කරලත් දරුවෝ ගන්නවනේ කපලත් ගන්නවනේ හේතුව ජාති දුක කියන එක පිඟුතුනි මහත් හදීසියවත් අම්මට සීනි හැදිලා තිබ්බොත් දරුවටත් ඒක බලපාන අම්මට කොවිඩ් තිබ්බොත් දරුවට බලපාන්න පුළුවන් අම්මට H1N1 තිබ්බොත් නැත්නම් සූකර උණ වගේ ලෙඩක් තිබ්බොත් දරුවට ඒක බලපාන්න පුළුවන් අම්මට සෙමේ දෙල තිබුණොත් දරුවටත් සෙමේ දෙන්නත් පුළුවන් කර්මානුරූපීව වුවත් ජාතියත් එක්කත් ඒක වෙනවා අම්මා ගන්න බේත් හේත් දරුවට බලපාන්න පුළුවන් එහෙනම් ජාතිය දුක එක එක දරුවෝ බිහි වෙනවා ඔටිසම් වෙලා උපදිනවා මන්ද බුද්ධික වෙලා උපදිනවා කතා කරගන්න බැරි උපදිනවා ඇස් ඇලිලා උපදිනවා ඇස් නැතු උපදිනවා පිළිකා සහිත උපදිනවා පපු එහිලක් සමහරුන්ගේ උපදිනකොටම මොකද ජාතියට පත්වීම නිසා මිනිස්සු විඳින දුක් කන්දරාවෙන් චුට්ටක් තමයි මේක එනිසා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා මහණෙනි මේ ලෝකේ සැප හොය යදුවන් නැතුව කල්පනා කරහම් ජාතිය කියන්නේ කොයි තරම් දුකක්ද නැවත නැවත මේ ජාති දුකට පත්වෙන්න වුණොත් ඒක ලේසි නේ එක එක ආත්ම භාවවල එක එක ආකාරයෙන් උපදිනකොට ඒක දරා ගැනීම ලේසි කාරණාවක් නෙමෙයි ඒක දරා ගන්න ලේසින් කෙනෙක්ට බෑ කියන එක පිඟුතුනි මතක තියාගන්න නැවත වාරයක් එවැනි උත්පත්තියකට ගිහිල්ලා ඒ වගේ දුක් විඳින්න වෙයි කියන එක මේ සංසාර ජීවිතයත් එක්ක සැනසෙන්න සැප විඳින්න යන සත්වය කල්පනා කරන්නේ නැහැ කල්පනා කරන්නේ නැහැ කල්පනා කරන්නේ නැහැ හරි එකත් පැත්තකට දාම් කොහමද පොදුනානේ එකපාර ඉවරයි අපිට මතකත් නැහැ කිය. ඔකේ තව එකක් තියෙනවා මරණම්පි දුක්ඛ මරණය මේ ගැන නම් කියන්න ගියොත් ලොකු කතාවක් කියන්න වෙනවා. මරණය කියන එක බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් එක්ක ගැළප කතා වෙන මහ පුදුම දෙයක් පිටු පුදුම දෙයක් මොකද ඇත්තටම අපි උනන් ජීවිතේ මරණ ගණනාවක් දැකලා තිබ්බට මරණ ගණනාවක් දැකලා එක එක විදිහට දැකලා යාළුව මැරලා තියෙන එකට හිටියේ හැප්පිලා මැරලා තියෙන යාළුව ඉස්කෝලේ කාලේ මට මතකයි මං ඕ ලෙවල් ලියන කාලේ විභාගෙට එන්න කලින් නිවාඩුවක් තිබ්බා අපිට අන්නේ නිවාඩුවේ එක දරුවෙක් මගේ යාළුවෙක් පොකුණක ගිලිලා මැරුණා අපිට ඒ කාලේ එක දැනුණා එළම විභාගයට ආවේ නැහැ කියලා. අනේ මෙහාට එන්න වැරුණා මැරුණානේ කියලා. හැබැයි වෙන පණිවිඩයක් ඒ මරණය කියන කතරු බුදුරන් වහන්සේ අපිට පෙන්නුවා. ඒ තමයි. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනියම්. අන්නේ පණිවිඩය. අපි සියලු දෙනාටම මේ ලෝකේ දවසක දාලා යන්න වෙනවා කියන මහ ගැඹුරු පණිවිඩයක් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපිට ලැබුණා. ඒක දැනෙනකොට ටිකක් වයස ගිහිල්ලා එතකොට දැන් මම දා පිට මතකයි 15 දී 16 දී නම් මරණ කියන එක ඊට කලිනුත් වෙන්නේ නැති ඒ ලොකු මතකයක් ඒ වගේ නැහැ ඒ කාලේ නම් 16 17 18 19 20 21 22 මේ අවුරුදු ගාන්ට කොච්චර අය අපිත් එක්ක ඉඳලා මැරලා යන්නේ අපි කොච්චර මලගල් වල රෑ එළි වෙනකන් දවස් 6 7 ඉන්නේ නැද්ද කොච්චර සෝනවල් වල ගිහිල්ලා මැරිච්ච යාළුවන්ට මැරිච්ච මිනිස්සුන්ට වලවල් කපන්නේ නැද්ද ඔගොල්ලොත් කරලා තියෙනවනේ කොච්චර කවුරු හරි මරණක් වහම පටියක් ගාගෙන ওই පටියේ සුදු කොටි අර සුදු ඉටිකොළ වලින් ගැට ගන්න රැලි රැලි ඒව ගැට ගන්නත් කොයිතරම් බැනර් ගහලාද කොයිතරම් පෝස්ටර් අලවලාද හැබැයි
කවදාවත් හිතුවේ නැති දෙයක් ඒක තිබ්බා මොකක්ද ඒ තමයි මේ ජීවිතේ කොච්චර සෙල්ලම් දැම්මත් දවසක මේ ජීවිතය අතහැරලා දාලා යන්න වෙනවා කියන එක එදා තමයි කල්පනා වුණේ මේ කතාව දැනෙනකොට මේ කතාව ඇහෙනකොට මේ කතාව සිහි උපදිනු ඉගෙනගෙන රස්සා කරලා ගෙවල් දොරවල් හදාගෙන දරුවෝ බිරින්දෑවරු හදාගෙන උන්ට ඉස්කෝලේ හොය හොය කට්ට කාලා උන් ඉස්කෝලේ එක්කන් ගිහිල්ලා දාලා උන් ලොකු කරවල උන්ගේ කෙනෙලිකම් මැද්ද උන් ලොකු කරවල එහෙමනේ නේ එහෙම වෙනව ඇයි නැද්ද අම්මක් තාත්තෙක් ගෙදර කරන්ඩු උණු මම උදාහරණයක් කියන්නේ රණ්ඩු උණු අම්මා පොලිසියට කතා කරලා කිව්වා කියලා හිතන්නකෝ තාත්තා බීලාවිලා රණ්ඩු වෙනවා කියලා සාමාන්‍ය මේ වෙන දේවල් ගෙදරක පොලිසියෙන් ඇවිල්ලා තාත්තා එක්කන් යනවා දරුවෝ තාත්තා කොච්චර හරි උණු අම්මත් එක්ක ගෙදර තනි වෙන හැබැයි තාත්තා දවස් දෙකක් පොලිසියෙන් ඉඳලා ආයෙත් ගෙදරේ වුණානේ ආවට පස්සේ ගෙදර කාත් එක්කවත් කතා කරන්නේ නැහැ සමහරක් වෙලාවට මම කියන්නේ මේ ජීවිතේ තියෙන දේවල් පොඩට පොළොව පාගල පොළොවේ පස් පාගල ඉන්න මිනිස්සු මේවා දන්නව ආයෙත් වැරට ගිහිල්ලා හවසට එනකොට අතේ ටොපි ටිකක් ගුලි කරගෙන එනවනේ දරුවෝ ගියේ නැහැ පොලිසියට අම්මා ගියේ නැහැ පොලිසියට හැබැයි තාත්තා අපෝ හම්බ කරගෙනල දෙන්නේ අම්මට එහෙම තාත්තලා ඕනතරම් සමාජයෙන් එහෙම අම්මලත් ඕනතරම් සමාජයෙන් තාත්තලා රණ්ඩු වෙලා ගහනකොට දරුවෝත් අරගෙන ගෙදරින් එළියට ගිහිල්ලා තැන් තැන් වල වැටිලා නිදාගෙන ආපහු උදේට එළිය වැටෙන්න කලින් කවුරු හරි දකී කියලා රෑ මැද ගෙදරට රින්ගන අම්මලා ඉන්නවා නැත්තිනේ හැමදාම රෑට තාත්තා බීලා ගෙදරයි කියලා බයෙන් බයෙන් උයල පිහල පැත්තකට වෙලා ඉන්න අම්මලා ඉන්නවා දාලා ගිය මිනිස්සු එවුන්ගේ අසත්පුරුෂකමට ගියාට ආපහු එයි කියලා වෙන මිනිස්සෙක් දිහාවත් බලන්නේ නැති අම්මලා මේ ලෝකේ ඉන්නවා දරුවන්වත් හදාගෙන කුලි වැඩ කරගෙන එක එකාගේ රෙදි හොදලා එක එකාගේ වලම්පිකම් හොදලා තමන්ගේ දරුවෝ ස්මහත් කරන අම්මලා තමයි මේ ලෝකේ වැඩි විශේෂයෙන්ම අපේ ලංකාව ගත්ත එක එකාගේ කුලි වැඩ කරලා ලිංගස්ස බැහැලා කුඹුරුස්ස බැහැලා උදළු සවල් එක්ක හම්බ කරලා ගෙදරට කන්න ගෙනියන තාත්තර තමයි මේ ලෝකේ වැඩි සුරංගනා ලෝක එවම හීන ලෝක මේ ඔක්කොමත් එක්කම ජීවත් වෙලා අවසානයේ තාත්තට මැරෙන්න වෙනවා ඔ අම්මට මැරෙන්න වෙනවා එදාට ගෙදර කට්ටි ඔක්කොම එකතු වෙලා පින්වතුනි මේ අම්මව හෝ තාත්තව එක්කන් ගිහලා සොහනකට දාලා එනවා මිසක් ඒ තාත්තට එතනින් එහාට මොකද වුනේ කියලා හිතන්නේ කවුරුත් නැති පිළිසරණක් නැති හැටි හිතන්න අපි ගිහිව හිටියානම් කුලි වැඩ නොකලන්නේ කියලා වෙන මොකක් හරි වැඩක් කර ඕ ඕ ඕකම තමයි එකම දේ එක එක මට්ටමින් එකම දුක විඳිනවා මිනිස්සු එක පොඩි ස්කෝලේකට යන එක එක ලොකු ස්කෝලේකට යන එකම දුක විඳින මේ රේස් එක දුවලා දුවලා අවසානයේදී මැරිලා හිතන්න මම කියේ මං මැරිලා මාව ගිහිල්ලා වලප්පල්ලේ දාලා මිනිස්සු උන්ගේ ලෝකේ ජීවත් වෙනවා නම් ආයි මං ගෙන හිතන්නේවත් නෑ ආයි මාව ගොඩ අරගෙන ඉන්න බලන්න කවුරුත් එන්නේ නැත්තම් මොකක්ද මේ ජීවිතයේ අර්ථය අනිත් එක ආ හොඳයි වලේ හරි දැම්මොත් කෝටන් ගහක් කර හිටවයි වලේ දැම්මොත් කෝටන් ගහක් කර හිටවයි කියමු මිනි වල හසල් වලට අරගෙන අර ටයිල් හැම ටිකක් අතුරල මේක ප්‍රශ්නේ තමයි ඊළඟට යන්න වෙන්නේ සසරට අන්නේ සසරට යද්දී තම තමන් කරපු හොඳ නරක කුසල අකුසල කර්ම වශයෙන් සසරට අරන් යනවා විනා තම තමන් ඊට අනුරූපී උප්පත්ති ලැබනවා විනා කේක උප්පත්ති සිතන්න බෑ මේ බල්ලෝ එනවා සමහර වෙලාවට අපේ පෙර ජීවිතේ තාත්තලා මේ ගැරඩි එනවා සමහරක් වෙලාවට මේ ජීවිතේ ළඟ ඉඳලා මැරිච්ච තාත්තලා මේ වවුල්ලෝ පියාඹනවා සමහරක් වෙලාවට ඔළුවේ වැඩි වැඩි අපි එළියට යවනවා එළවනවා මේ ජීවිතේ ළඟ ඉඳලා මැරිච්ච අම්මලා මේ හරක් ඇවිල්ලා බඳිනවා සමහරක් වෙලාවට මේ ජීවිතේ ළඟ ඉඳලා මැරිච්ච අක්කලා නංගියා පොඩි වහු පැටව උපදිලා ඉන්නවා අපි දකිනවා මේ සෙනසුන ඇතුළේ යනකොට මේ මැරිච්ච මිනිස්සු කවුද දන්නේ තාත්තා කියලා දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ යාට තේරෙන්නේ ඒකන ජීවිතය යථාර්ථය පිංගතුනි මෙන්න මේ සංසාර ගමනකට වැටෙන්න වෙනවා නම් හිතන්න මේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා නම් ඇයි
ඇහැපිනෝපිනෝ කනපිනෝපිනෝ ජීවත් වෙලා අවසානයේදී මරණය දක්වා යන ගමනක් පෝෂණය කර. පටන් ගන්න තැනත් දුකක් නම්. ඉවර වෙන තැනත් දුකක් නම්. ඒකෙ මැද්දේ සැපයක් හොයන්න මොකද? උපතෙන් පටන් අර විපතෙන් ඉවර වෙන ජීවිතේ මැද සැපත හොයන්න යන්න එපා. උපතත් විපතත් අතර තියෙන්නේ මහා පීඩාවක් විතරයි. උපතත් විපතත් අතර සැපත හොයන මිනිස්සු පීඩා උඩට තව තව පීඩාව දාගන්න. එකයි වෙන්නේ. පීඩා උඩට තව තව පීඩාව දාගන්න. තිමුතින්. අපි කවදාවත් උපතත් විපතත් මැද්දේ සැපතක් හොයන්නේ නැහැ. ඒ සැපතක් හොයන්නේ නැති නිසාම වික්ෂුව කියන කෙනා අර රේස් එකේ මහන්සි වෙන්නේ. මහන්සි වෙන්නේ. මොනවාද? කම්සප් හොයන්න මහන්සි වෙන්නේ. දැන් අපි නත් අපි දැන් තරුණ කාලේනේ මහාන වෙන්නේ. මහාන වෙනකොට මට අවුරුදු 22යි. එතකොට මේ ගෙවුනේ පැවිද්දේ අවුරුදු 6-5 ජීවිතේ තරුණ කාලේ. එතන මදයෙන් මත් වෙනවනම් යාළු ඇසුරු කරන්න තිබ්බනම් යාළුවොත් එක්ක විනෝද වෙන්න තිබ්බනම් ලස්සන කාලයක් අපිට තිබ්බි. හැබැයි මං පැවිදි වෙන්නන දවසේ මං එනකොට මට මතකයි මගේ යාළුව එකතු වෙලා පිටතනීට වෙලා හිටියා. මං සුදු සරමකුයි සෙට් එකකුයි දාගෙන එහෙමම සෙනසුනකට ගියා. ඒගොල්ලෝ අදටත් පිටතනියට යනවා ඇති. මොකක් හරි සැපයක් හොයාගෙන සෙල්ලම් කරන්න යාළු ඇසුරු කරන්න. හැබැයි දෙන්දම් මුජු සයිනාසේ අවුරුදු 6කින් ගිහිල්ලානේ. නුමුත් වෙනස තමයි ඔවුන් අදටත් වෙහෙසෙනවා. ඔවුන් අදටත් මහන්සි වෙනවා. ඔවුන් අදටත් පීඩා වෙනවා. ඔවුන් අදටත් රේස් එකක අපි රේස් එක දුවන්නේ. ඔවුන් ලබන සැපය ඒ නිසා වෙහෙසින් ලබන සැපයක්. අධාර්මිකව උපයපු ධනය අධාර්මික ධනය. වෙහෙසින් උපයපු සැපත වෙහෙස කර සැපත. අපි සතුටින්ද? අනේහා. නේ සතුටි. කන්න ලැබෙන්නේ මොනවද? බොන්න ලැබෙන්නේ මොනවද? ඒවා වැඩක් නෑ පිටරෝ. යාපෙත් ඇලක් තියෙනවා. පෑන් පහසු වෙන්න තරම මොංගුම කැලේ වැද්දෙන් පැනලා පෑන් පහසු වෙලා ආයි කුටියට එනවා. ඉඳගෙන ඉන්න තරම මේ හොඳ ගහක් හොයාගෙන ගහ යටට පැදුරක් දාගෙන ඉඳන් ඉන්නවා. එතන එන්නම ටිකක් සැතපෙන්න හිතුනොත් පැදුරයි මෙට්ටයක් උයි පැදුරු කුයි දාගෙන එතන චූට්ටක් කියලා සැතපෙන්න පුළුවන්. පොතක් කියවන්න හිතුනොත් එන්නම ගහ යටට වෙලා පොතක් කියවන්න පුළුවන්. බුදුන් වඳින්න යන්න හිතුනොත් ඕම අනිත් පැත්තෙන් කැලේ මැද්දෙන් පැනලා බුද්ධ මන්දිරයට කියලා බුදුන් වඳලා එනවා. ඒකට ගියාට පස්සේ ඒකට ටයර් එකක් දාලා තියෙනවා. මම මේ කියන්නේ ඕනන් ටිකක් කියලා ඒකත් ඉඳගෙන ඉඳලා ආහිමින් සරේ කළුවරේ මේ පාර දිගේ කුටියට ආවහම හරිම සුන්දර කුටියක් තියෙනවා. ඔයක ඇතුළට ගියාම ඔයක ඇතුළේ එක පැත්තකින් බුදු පිළිමයක් පේන්න තියෙනවා. අනිත් පැත්තෙන් පොඩි ටිකක් පේන්න තියෙනවා. බලන්න උගේ ජීවිතේක නිදහස. ආයිනාන් යන්න හිතුනොත් හෙටෝ දෙන්න කියලා ආයිනාන් යනවා. දානිය විල්ල තියෙනවා. වතුර ටික තියෙනවා. මහා බුදුමයි වින්නතනි. මේ සේනාසනෙත් ඉන්න බල්ලු 20ක් විතර. උන් ඉදිය යන්නේ නේනකොට කකුලේ ඇවිල්ලා පැටිරිලා ඉඹල කරලා යනවා. කුරුල්ලන්ගේ සද්ද ඇහෙන්න තියෙනවා. විල් ටික දැක්කම නෙළුම් මල් පිපිලා තියෙනවා බුදුන්ට පිදෙන්න වගේ. බෝ කුටිවල කරඬු තියෙනවා. කරඬු ඇතුලේ ධාතුන් වහන්සේලා වැඩින්න මේ බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ ජීවමාන ධාතුන් වහන්සේ. චුට්ටක් එහෙට මෙහෙට කැරකිලා බැලුවාම පේන්නේ සිවුරු විතරයි. උන්වහන්සේලා ගාව ඉරිසියාකම් නැ, කුහකකම් නැ, පීඩාවක් නැ. දැක්කාමත් සනීපයි, මතක් වුණාමත් සනීපයි. පුදුම නිදහසක් නේද? මේවා ගන්න පුළුවන් ද විකුදුනේ? අර ගිහි ජීවිතේ අවසර පිටුනියට ගිහිලා ක්‍රිකට් ගහන. එහෙම ගන්න බෑ. පරුස වචනයක් ඇහෙන්නේ නැ. මෙහෙ ඉන්නේ හිතරි දෙවෙන වචනයක් කියවෙන්නේ නැ. දැක්කාම ඇඟිලි බැඳගෙන කතා කරන්නේ. පින්වත් ස්වාමීන් වහන්ස, පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. ඔහමනේ කොහමද නිදහස? ඒ නිදහස උඩට තව එකක් වැටෙනවා. ධර්මය වල්බුරු නිදහසක් නෙමෙයි. ඒ නිදහසේ කැමති කැමති දේවල් හිතේ හිත ඕන ඕන දේවල්. ක්‍රිකට් ගහ ඉන්නේ නැහැ අවසට. වොලිබෝල් ගහ ඉන්නේ නැහැ. බැඩ්මින්ටන් ගහ ඉන්නේ නැහැ. දෙපැත්තට බෙදිනවා. කබඩි කර කර ඉන්නේ නැහැ. මොකද කරන්නේ? පොතක් කුටියකට ගිහිල්ලා වටපිට බැලුවොත් කසින මණ්ඩලයක් තියෙනවා. පොතක් පෙරලලා බැලුවොත් බුද්ධ භක්තිය, නිර්වාණ විනිශ්චය, ත්‍රිපිටක ග්‍රන්ථ. සමහර කුටි ගාවින් යනකොට මට ඇහෙනවා පිරිත් දාලා තියෙනවා. මේ කුටි ටික පව කරගෙන යනකොට පිරිත් අහගෙන යන්නේ. මෙහෙම ඉඳන් දැන් ඔය බුද්ධ මන්දිරයට යන පාරේ තියෙනවා කුටි 10-12. ගියොත් ඒ කුටි ගාවින් එක ස්වාමීන් වහන්සේ නමක්
පිරිත්තහන එක සයිනහසේ නමක් බණක් අහන එක ස්වාමින්වහන්සේ නමක් භාවනා කරන තව සයිනහසේ නමක් සිවුරක් හොදලා වැලේ වනන මහා පුදුමයි පිංතුතුනි අර ඔගොලු දකින්නවා නේද පින්තූරවල මේ පැරණි ගම්මා ඔගොලු කියන්නේ ෂා ඒ කාලේ ලස්සනයි කිය මේ ලස්සන ඒ කාලේ ලස්සන නේ මෙහෙ ඇවිල්ලා බලන්න මේ නිදහසින් ලබන ප්‍රීතියට කියන නිර්ආමිස ආමිසයකින් නෙමෙයි මේ ලබන්නේ තමන් තුලින් උපදවාගත්ත විවේකයකින් කෙලස් පස්සේ දුවන් නැති කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡ මේව යට කරපු අංග පාතූර් භාවයෙන් ලබන විතක්ක විචාර පීති සුඛ ඒකග්ගත ප්‍රථම ධ්‍යාන ද්විතීය ධ්‍යාන තෘතීය ධ්‍යාන චතුර්ථ ධ්‍යාන උපදවාගෙන වාසය කරන භික්ෂුන් මේ ලෝකේ වැඩි විපස්සනා ඥාන උපදවාගෙන ලෝකයේ තියෙන සංස්කාර පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක්ක වශයෙන් අනාත්ම වශයෙන් බලන භික්ෂුන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉන්න. ඒ නිසා උපතත් විපතත් අතර අර කියන ක්‍රූර සැපත හොයන්නේ නැතුව ඉදහස් වෙන්න. දරුවන්ට ඉස්කෝලේ හොයන්නයි, දරුවෝ හම්බ හදන්නයි, උන්ව පන්ති ගිහිල්ලා දාන්නයි, විභාගෙට බෝධි පූජා තියන්නයි, නෝන් ලසනී පුණාවි ස්පිරිතාලේ ගාන කැඳ පැකට් බත් පැකට් උස්සයි යන්නයි. මොකටද මරණින් කලවර වෙන ජීවිතයක මේ නාඩකම්? පුළුවන් නම් ඉදහස් වෙලා බලන්න. දරුවෝ ඉස්කෝලේ ගෙනියන්නේ නැහැ. ටියුෂන් ගෙනියන්නේ නැහැ. අර ස්කවුටින් කරන්න ඕනි කියන්නේ නැහැ. බැඩ්මින්ටන් ගහන්න ඕනි කියන්නේ නැහැ. වූෂු කරන්න ඕනි කියන්නේ නැහැ. ක්‍රිකට් ගහන්න ඕනි කියන්නේ නැහැ. මේක හරිය නිදහස්. අර අරයට දරුවෝ අරයට ගහලා කියලා නඩු වෙන්නේ නැහැ. උන් නරක වේද කියලා හිත හිත ඉන්න ඕනේ. කෙල්ල පැනලයිද කියලා හිත හිත ඉන්න ඕනේ. කෙල්ලව කාටද බන්දලා දෙන්නේ කියලා හිත හිත ඉන්න ඕනේ. සමහර තාත්තලට අම්මලට තියෙන ප්‍රශ්න සල්ලෙත් තියෙනවා. කෙල්ලත් උනේ බන්දලා දෙන්නේ කික්නේ. බැඳලා ගියාට පස්සේ මොනා වේද කියලා හිතෙනවා. මාත් යනවා කියලා හිතෙනවා. ඔන්න ජීවිතේ හැටි. මේ දෙකේ තියෙන වෙනස තේරුම් අරගෙන පිංගුතින් නවතින්න බලන්න. ඒ නිදහසට ධර්මයක් වැටුණාම ඒක තව ලස්සනයි. කොහොමද පිංගතුනි ධර්මතාවයක් විදියට අපි හිතමු මෙහෙම අපිව උපතින්නම් විපත දක්වා මේක හොඳ ලස්සන කතාව උපතින්නම් විපත දක්වා අපි යන ගමනේ ජරාපි දුක්ඛ අපි ටික ටික වයසට යනවනේ හරිද දැන් දැන් අපිට තේරෙනවා කල්පනා කරලා බලමු විතර අනාගතය ගැන මාර මේ කළුවරක් තියෙන කියන්නේ වයසට යනවා වයිසිට ගියාම ෂෝක් එකට ඉඳි. එයි ඉතින් මග යන්න පණ නැ. දෙන්නෙන් අර මම මේක වනේ සුන්දර ජීවිතය මේ ඉඳන් බුද්ධ මන්දිරයට යනවා ඇලට යනවා. දැන් ඕගලන්ට ඉතින් නැති අප්පා. සහ මේට ආව නම් හොඳයි. තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. වයිසිට ගියාම කොහොමද ඇලට යන්නේ? හිතන්න ඔය 65ක් විතර වුණා කියලා දැන් බුදුන් වඳින්න තියා පාන් කෑල්ලක් කඩා ගන්න බැරි වෙයි. අන්න ඒකට මොකද කරන්නේ? දැන් මාරුවේ ඉතනත් නැ මෙතනත් නැ. වයසට ගියාට පස්සේ පරි අමාරුයි මං කියන්නේ නෑනේ මේ වයසක අම්මලට මම මේ බණ කියන්නේ තාත්තලට සහ වයසට යන්නේ නැත්තන්ට මේ වයසට ගිහිල්ලා මග යන්න පණ නිතේ මේ බණ ටික අහගෙන ඉන්නවා ලැජ්ජ වෙන්නේ හරි මං කියනවා වයසට යන්නේ මේ එහෙම ගැන පින්නතුනි මේ වයසට ගියාම මං දැකලා දැන් අපි මෙහෙම මෙම අයියෙන් ඇවිදිනවනේ වයසට ගියාම අඩිය අඟලක් ඉස්සෙන්නේ සමහර මෙහෙම චුට්ටක් මේ හරිනම් මේ කෝච්චයක් යනවා වගේ හැගරල්ලෙක් යනවා වගේ මෙව මට පෙන්නන්නේ කොහොමද ඉතින් මෙන්න මෙහෙම ඔන්න ඔහම තමයි ඇවිදින් ඒකත් මේ යන ගමන් වැටෙනවා දඩස් ගන්න දැන් මට මතකයි මම වයිසක ස්වාමීන් වහන්සේ නමකට උපස්ථාන කළා අගේ පැවිද්දේ මේක හොඳ අත්දැකීමක් මේක හරි වටිනවා මේ උන්වහන්සේට එක පළවෙනි දේ තමයි ඔය කියන්නේ ඇවිදින්න. උන්වහන්සේට ඇවිදින්න බෑ. ඇවිදින්නේ මෙහෙම කෝච්චිය වගේ. ඒකයි. කාමරේ ඉඳන් සංඝාවාසයට එන්න උන්වහන්සේ තැන් පහක විතර නවතින. දොරේ උළුහව ගාවට ඇවිල්ලා පළවෙනියටම හතියරි. ඊට පස්සේ ආයිත් බිත්ති අල්ලන් හැරමිටියක් එක අතින් අල්ලන් අනිත් අතින් බිත්ති අල්ලගෙන 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 ඇවිල්ලා තව තැනකදී ආයි හතියරි. ආයි හතියරි. ඊට පස්සේ පුටුව ගාවට ගිහින් ඉඳගන්න බෑ.
අර හරියටම ෆ්ලයිට් එකක් ලෑන්ඩ් කරනවා වගේ මෙහෙම 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 පුටුව ගාවට ගිහලා එක පාට දැඩස් කාලා පුටුවට වැටෙනවා. කියන්නේ අර දනිස්සෙන් ගැම්ම ගන්න බෑ. අපේ දනිස්සෙන් අපි හිමින් සැරේ මෙහෙම පහත් කරනවා ලෑන්ඩ් කරනවා. එහෙම බෑ. ඕව ගිය ගමන් වැටෙනවා ඩොග්ග. හම්මේ කියනවා. මට තාම මතකයි මගේ කම. හම්මේ කියනවා. ඊට පස්සේ එතන එකට ඉඳගත්තුත් පහ විතර වෙනකම් මෙතන. පොතක් කියවන්න බෑ. කට කට නිකන්ම මෙහෙම 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 වෙවි තියෙන කට කට නිකන්ම මෙහෙම 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 වෙවි තියෙනවා පොතක් කියවන්න බෑ ඇස් වලින් කබ එනවා කඳුළු වෙනවා සමහරක් වෙලාවට කටින් කැලවැක් කෙරිලා සමහරක් වෙලාවට කැසිකිලියට යන්න ඕන වුණාම වැසිකිලි කැසිකිලි යා ගන්න මෙහෙම ඉතනින් නම් අඩි 25ක 30ක දුර උන්වහන්සේට දැනෙන්නේ නෑ මම මේ කියන්නේ දැනෙන්නේ නෑ Tamanට ඒ කර්තව්‍යයට යා යුතුයි කියලා. සමහරක් වෙලාවට ඇඳගෙන ඉන්න සිවුරු අඳනවලම මල මුත්‍රා පහ වෙනවා. ඔන්න මල මුත්‍රා පහ වෙනවා ඇඟේ. ස්කවුනාලි පොඩි හාමුදුරු කෙනෙක් උක අස් කරන්න ඕන. හැම හාමුදුරුවම සත්පුරුෂ නැහෙනි කොච්චර බයිනවැද්ද සමහර වෙලාවට. මේ මල කරුමේ මෙහෙමයි අරකයි මේකයි කියලා සමහරු බයිනවැද්ද නේ මොකද හැම කෙනෙක්ට මේ ගුණේ පිහිටන්නේ නැහැ. මට මතකයි උන්වහන්සේ වාපව අරගෙන ගිහිල්ලා ඒ අනුකුර සමහරක්කෙට මුත්‍රාටි කැලෙනව මුළු සංඝාවාසී දිගේම මල මුත්‍රාටි කැලෙනව උන්නාන්සියව ගිහිල්ලා මුලින්ම ඉන්දෝන වොෂ්රූම් එක ඉන්දෝල අර මුළු සංඝාවාසෙම සුද්ධ කරගෙන 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 ඇවිල්ලා උන්නාන්සියව පෑන් පහසු කරන්න දැන් බලන්න මේ ස්වාමීන් වහන්සේ නමක් නැත්තම් ගෙදරකේ මිදීනවා ගුටි කන්න වෙනවා දරුවන්ගේ ඒ දරුවෝ එහෙම ආදරය නැහැ පින්වතුනි එහෙම නැහැ ආයිති මම ඒක හොඳටම දන්නවා ලොකු වෙනකොට එපා වෙයි ඉන්දලම තමයි දරුවෙක් එහෙම කරොත් කරන්නේ. දීපෙරද පුංචි දුවක් ඔය වගේ මෙසේජ් එකක් දාලා තිබ්බා තමන්ගේ තාත්තට මල මූත්‍රා හිර වෙනකොට ඒ දුව තමන්ගේ අත දාලා මල මූත්‍රා ඇදලා තියෙනවා පින්වතුනි. හිර වෙනකොට. හිතන්න මේ ජීවිත එක්කන් ගිහිල්ලා හිස බානකොට හිස බාන්න දැන් මේ අපේ නම් කොණ්ඩේ කපනකොට පින්වතුනි රැලි වැටලා නැති නිසා අමාරු නෑ දැනට. මේ කොණ්ඩ රැවුල් කපනකොට අර ස්වාමීන් වහන්සේගේ කොබ දැන් කොණ්ඩ රැවුල් කපන්න බැහැල රහම රැලි වැටෙනවා. ඒවා මෙහෙම ඇදලා 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 කපන්නු. උන්වහන්සේ රැඟා තුල්ල ගන්න. පිටා තුල්ල ගන්න. වයසට සමහරක් මට හිතෙලා තියෙනවා. දෙවියන් ඇඟේ පතේ ජරාව ටිකක් හරි ඇඟේ ඉතුරු වුණොත් පණුව ගහනවා කුණු වෙලා. ඊට පස්සේ සිවුරු වන්දන හරියට හේදිලා සමන් වාටිවල තිබ්බොත් පණුව ගහන්න පුළුවන් කැපෙන්න පුළුවන්. ඒ තව කියන්නම් සුණහසේ ගේනෝ දානෙට දානි වලඳන්න පිංගුතුනි බක් කටක් කන්න උන්හසට විනාඩි 5ක් විතර යන අනල 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 පොඩි කටක් කන බත් කටවල් 5ක් අදි කන්න බෑ මොනවත් හපන්න බෑ සරජාති කන්න බෑ උන්හසේට වොෂ්රූම් එකට යන්න මාරුන සමට මතකයි පඩික්කමක් තියලා තිබ්බ අපි උන්හසේ කාමරේ සමහර කලාට උදේ ඇවිල්ලා බෙහෙත් හෙත් දීලා බෙහෙත් ටික දීලා නැසේ බෙහෙත් බීලා ඇඳට දාලා අපි යනවා කුටි වලට අපි වැඩක් කරගෙන ඉන්නේ ගිහිල්ලා හවස එනකොට උන්වහන්සේ අර මේ කැසිකිලි කරපුව පඩික්කමටනේ තියෙන්නේ සැර කොච්චරක්ද කියනවා නම් අපිට කාමරේට යන්න බෑ එකපාර ඒ තරම් ඌෂ්ණ සැරයි උන්වහන්සේ කොහොම ඉන්නවද අපි පරිමිම කරනවා අමුතු උන්වහන්සේ කොහොම ඉන්නවද එරන් මම කියන්නේ මේ තමයි ජරා දුක කියන එක. සමහරක් කෙනාට බෙහෙත් ගන්න යනවා මාසෙකට එක සැරේ. මාසෙකට එක සැරේ බෙහෙත් ගන්න යනකොට උන්වහන්සේ අපි ටිකක් ඔය කන්දක් උඩ වගේ සේනාසනෙක හිටිය ටිකක් පහත යන්න ඕනි පහලට. මේ මොකද වෙන්නේ පහලට යනකොට උන්වහන්සේ කකුල අර උස ගන්න බෑනේ ගල් වල ඇනෙනවා. සමහරක් කෙනාට අපි ස්වාමීන් වහන්සේලා මම උතරන්නේ නෑ අපි සේනසුනේ වැඩි දොස් සියලු ස්වාමීන් වහන්සේලා උපස්ථාන කරා. සියලු ස්වාමීන් වහන්සේලා උපස්ථාන කරා. අරුයි මාරුවට වඩාගෙන අරංගි වාහනෙට දාගන්න බෑ රෝද පුටු වල දාගෙන ට්‍රොලි වල දාගෙන ඉස්පිරිතාල ගානේ තියාගෙන ජරා දුක හිතන්න මේ ජීවිතේ අපේ කෙලවර ඒ වගේ දුක ජරා අපෝ වයසට යනවා වයසට යන කාලේ එහෙම මේ ලේසියෙන් වයසට යනවා කියලා හිතන්නපා වයසට ගිහිල්ලා හොඳ බොඩි බිල්ඩර් කෙනෙක් වගේ ඉඳී කියලා වයසට යනවා කියන එක මාරු දුකක් ඒක විඳින්න වෙන ඒකේ තියෙන ඉෆෙක්ට් එක පොඩි නේ. ඒක විඳින්න වෙන පීඩාව පොඩි නේ. ඔන්න
ව්‍යාධි දුක් ජරා දුක කියන එකේ තත්ත්වය. දැන් ජාති පත විපත මැද්ද අපිට හම්බ වෙනවා ජරා. උපත විපත මැද්ද ජරාව හම්බ වෙනවා. පත විපත මැද්ද ජරාව හම්බ වෙනවා. සපතක් නැහැ ජරාව හම්බ වෙනවා. ආ ඒකටම එකතු වෙනවා ආයි ටික කාලයකදී ව්‍යාධි. අර ඔය ස්වාමීන් වහන්සේට මං කියන නහසර මේ බැලන්ස් එක නැහැ ඇඟි. එනිසා ඇදගෙන වැටෙනව අඩදස් ගාල බිමට. සමහර කාලවලට ඔය ටිකක් වයසට යනකොට යනකොට සිහිය ටිකක් විකල් වුණා. එතකොට බෙහෙත් පෙත්තක් කියන ඒ පෙත්ත බිව්වහම මත් වෙනවා වගේ කෙනෙක් සැරට වැටිලා නිින්ද යනවා. ඒවට තමයි අර මුත්‍ර හැම සැරට පිට වෙන්නේ. ඒක මට මතකයි ඉන්ජෙක්ෂන් එකක් ගහනවා මං ඕක ගැහුවා. උන්වහන්සේට ඩොක්ටර් කියලා දීලා මේ අතට උන්වහන්සේ අර ගාන හැම වෙලාවකම මගේදී අම්මට මතකයි. ඔක ගාන්න ඕනේද වගේ කි මේ වේම කරලා බලන ඕම්මමයි බැලු. හැබැයි උන්වහන්සේ ගැසණීපෙන නිසා මට ඒක ගහන්න වුණා. ඒ ගාන හැම වෙලාවම මට ඉතින් පෙන්නන්නම් වෙනවා. අර අයියෝ ගාල අයියෝ ගාල මහ වේදනාවක් පිට කරන හැමදාම ගහන්න ඕන. හැමදේම ගහන ටික දවසක් ගාල ගහලා අත බලනකොට අතේ රහිල් හැදිච්ච තැන්වල තුවාල එකක්. හිතන්න ඕක ආදරෙන් නොගහන සැරෙන් ගහන කෙනෙක් අහු උණු. අන්නේ නිසා ජීවිතේ හරි පීඩාවක්. ඔය ජරාව ව්‍යාධිය. ඔය ව්‍යාධිය කියන එක හරියට වැටු. දැන් අර මලමූත්‍රා කරන්න පිංගුතුනි ඇවිද ගන්න එහෙම හරි යන එක ලොකු දෙයක්. සමහරුන්ට මලමූත්‍රා පිට වෙන්නේ නැති වුනහම ඒවට ගානවා බෑග්. මුත්‍රා බෑග් එක ඉනේල්ලන් තමයි ඉන්න වෙන්නේ. සමහරුන්ට කියනවා මුත්‍රා යනවා මදිවට යන මුත්‍රා යන ගාන ලියන්න කියලා. සමහරුන්ට එහෙම කියනවා. ඒව ගහගෙන අර කැනියුලා ගහගෙන මහා පුදුම පීඩාවක් ජීවිතේ විඳි. මේ දැන් එන ඔපරේෂන් ඒවා මේවා ඒවා ව්‍යාධි දුක් ගන්නට දාන්නවත්. ව්‍යාධි දුක් තමයි. හැබැයි අර අරවත් එක්ක එන ඒවා මහා වේදනාකාරී. සමහරුන්ට සීනිය දෙනවා. සීනිය දෙනා හાર્ට් ඇටැක් එකක් හැදෙනවා. සීනී හાર્ට් ඇටැක් දෙකම තියෙද්දී බයිපාස් එකක් කරන්නේ. දැන් බයිපාස් එක කරගන්න බෑ හાર્ට් ඇටැක් සීනි නිසා. ඊට පස්සේ වකුගඩුවක් නරක් වෙනවා. දැන් වකුගඩුව ඔපරේෂන් එක කරන්න බෑ හાર્ට් ඇටැක් එකක් ඇයි කියන්නේ. දෙවෙනි පාර ආයි හાર્ට් ඇටැක් මම හරි ඉස්සෙල්ලා කිව්ව එක දුවක් එහෙම කරා කියලා ඒ දුව මට පණිවිඩයක් දාලා තිබ්බ එහෙම වුණා කියලා. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ මේ වකුගඩුව නරක් වෙලා ඩොක්ටර් කියනවලු බයිපාස් එක කරන්න බෑ දිය වැඩි ආව නිසා. වකුගඩු ඔපරේෂන් එක කරන්න බෑ හાર્ට් ඇටැක් නිසා. ඒ ඉදදී දෙවෙනි හાર્ට් ඇටැක් එකක් එනවා. ඊට පස්සේ අක්මාව නරක් වෙන්න ගන්නවා. ඊට පස්සේ මොළයට විස බීජයක් යනවා. අනේ වින්ගොතින් මිනිසුන්ට වෙන දේවල් අවසානයේ දුක් විඳලා 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 නැති වුණා. අසුචි මලමුත්‍රා කළු පාටින් යනකොට නැති වුණේ. ඒ ගන්නට මිනිස්සු වැටෙන අපි ව්‍යාධියත් එක්ක මිනිස් වසරණ වෙන ගානෙමයි එමටයි. පහුගිය දවසක මම අපේ අම්මා සනීප වෙලා ස්පිරිතාලෙට එක්කන් ගියා මේ අනුරාධපුරේ. යනකොට එක ස්වාමීන් වහන්සේ නමක් මේ රෝදපුටුවක ඉන්නවා. රෝදපුටුවක ඉන්නවා. මම අම්මා ගාවිද්දි මගෙත් එක ගිය පොඩි ස්වාමීන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේ ගාවට ගියා. යම් උන්වහන්සේ හරි ලස්සන කතාවක් කියලා තිබ්බා. එතකොට මේ පුළුවන් කාලෙට ගොඩක් අය ඉන්නවා. බැරි වෙනකොට තනියම රෝදපුටුවක හිටියේ මට මතක විදිහට. තනියම හිටියේ. බැරි කාලෙට කවුරුත් නැහැ. මේ தத்துவයට අපි කාටත් මුණ දෙන්න වෙනවා පොඩි ආයතුම් කියලා කිව්වා. පොඩි ආයතුම් ඕක මේ ළඟකදීත් මාත් එක්ක කිව්වා. එනේ ඒ තරම් එක හිතට කාවැදිලා. ස්පිරිතාලයකට ගියාම තමයි තේරෙන්නේ මිනිස්සු කොච්චර දුක් විඳිනවද කියලා. පසංගතරව මේවා ඒවා බිඳින් මේ අතිරේක වෙන දේවල්. මනුස්සය ස්වභාවිකවම වයසටපත් මෙමි ලැඩවීමට භාජනය වෙනව ගොදුරු වෙනව කිව්වහම ඒක කොයිතරම් පීඩාවක්. ඒ නිසා ජාතියත් මරණයත් මැද්දේ ජරාවත් ව්‍යාධියත් නිසා සැපතක් නම් හොයන්න යන්න එපා. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ජීවිතය කියන එක හැමතිස්සෙම අවබෝධ කරගන්න ලැබෙන්නේ නැහැ. මේ ලැබිච්ච අවස්ථාවක අතහැරගන්නත් එපා. තව කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. ඔය කිවි ප්‍රධාන දුක් ඔය ජීවිතයේදී අප්‍රියන් හා එකතු වෙන්න අප්‍රියයි සම්පයෝ. අප්‍රියන් හා එක් වෙන්න ලැබීමත් දුකක් නෙනේ. පියෙහි විපයෝගෝ දුක්. ප්‍රියයන් එක්ක ඉඳලා වෙන්නෙන්න වීමත් දුකක්.
මාන අප්‍රේ මිනිස්සු එකතු වුණාම අපේ ජීවිතේම උඩු යටිකුරු වෙනවනේ. ඒතර ප්‍රියයෝ වෙංගලා ගියා සමහරුන්ට පපුයමාරු හැදෙනවා. පපුයමාරු හැදෙනවා පින්වතුනි. ලේසිනේ. ඉතන අම්මගේ ඉස්සරහා තමන්ගේ දරුවෙක් නැති වුණොත් අනිත් පැත්තත් එහෙම දරුවෙක් ඉස්සරහා තමන්ගේ අම්මා තාත්තා මරණය කියන එක හිතන්න හදාගන්න මාර මනසක් තියෙන්න ඕන. ඒ අති ප්‍රබල මනස උපදව ගන්නවා කියන එක ලේසි පාසු කාරණාවක්. ඊළඟට යම් පිච්චන්න ලබති තම්පි දුක්ඛ යමෙක් තමන් කැමති දේ නොලබෙන නොලබනවන අපිට කවදාවත් අපි කැමති දේවල් ලැබෙන්නේ නැහැ පිංගුතුනි. අපිට තියෙන ලෝකේ තියෙන දේවල් ගන්න තියෙන දේ ගන්නවා මිස කැමති දේවල් ලැබෙන්නේ හරි අමාරුයි. ඒ නිසා මේ ඔක්කොමත් එක්ක බැඳිච්ච ස්කන්ධ පහ සංකිටේන මේ ඔක්කොම දුක් එකට අකුලෝල එක තැනකට කළා කිව්වත් පංච පාදානස්කන්ධා දුක්ඛ මේ උපාදානියට බඳුන්නු උපාදානියට ගෝචර වුණු උපාදානියට යොමු වෙන ස්කන්ධ පහ නැත්නම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ උපාදාන ස්කන්ධයෝ මේ ස්කන්ධයෝ දුකක් කියන එක බුදුරණවහන්සේ සිහිපත් කළා. සා දැන් මේ වෙලාවේ අර පිට්ටනි ගානේ අරේ ගානේ සංගීත ගානේ කානිවල් ගානේ කාලය කන්නේ නැතුව නැවත නැවත මේ ස්කන්ධ පහ ලැබුවොත් නැවත නැවත මේ දුක් විඳින්න වෙනවා කියලා දැනගෙන නැවත නැවත මේ දුක් විඳින්න වීම තුළ සසරේ මහා පීඩාවක් විඳින්න වෙනවා කියලා දැනගෙන ඒ පීඩාවෙන් ඈතර වෙලා යන්න උත්සාහ කළ යුතුයි. ඇයි මේ වෙලාව බුද්ධෝත්පාද කාලේ කල්යාණ මිත්‍ර සේවනේ සද්ධම්ම සවනේ ඔක්කොම ලැබිලා තියෙන්නේ. දැන් ධම්මානුධම්ම පටිපදා විශ්සරින් විතරයි තියෙන්නේ. ධම්මානුධම්ම පටිපදා විගතුනි මේ සමහරු කියනවා මට මේ ඇහිලා තියෙනවා සමහර නිරාගමිකයයි කියා ගන්න කල්ලි මට ඇහිලා තියෙනවා කියනවා මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය 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 තමයි ලොකු ඔය චෛත්‍ය වලට පූජා තියන්නේ කියලා නේ. ඒ ඔවට මේ තරුණ પરම්පරාව ටිකක් අහු වෙනවා වැඩි. ඒතර ඔබ මතක තියා ගන්න සමහරු ඒ කියනවානේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය විතරයි අපි අදහන්නේ. අපි ওই චෛත්‍ය වන්දනා මේ වන්දනා ඒ වන්දනා කරන්නේ නැහැ කියලා. ඔබ හොඳට බලන්න. ඔය කියන එකදු නිරාගමිකයෙක්වත් ඒ බුදුරජාණන් වහන්සේගේ දර්ශනීය තියෙන Brahmacharya ජීවිතයක් ගත කරනවා. සුරාපානය කරන්න එපා කියලා කියන නොබී ඉන්නවා. ගිහි ජීවිත ගත කරන්නේ නැද්ද? දැන් දර්ශනීය හැසිරෙන්නේ එහෙමද? දැන් දර්ශනීය හැසිරෙනවද? කොහොමද දර්ශනීය හැසිරෙන්නේ? එහෙම දර්ශනීය හැසිරෙන්නේ. එනිසේ සුකුමාල කතාවලට රැවටෙන්නේ නැතුව ඉඩ තියෙන වෙලා තියෙන වෙලාවක බුදුන්ට මලක් පූජා කරේ. ඉඩ තියෙන වෙලා තියෙන වෙලාවක ධාතුන් වහන්සේරමක් දෙක බලාගෙන වන්දනා කරගන්න. ඉඩ තියෙන වෙලා තියෙන වෙලාවක පින්කමක් කරගන්න. ඉඩ තියෙන වෙලා තියෙන වෙලාවක ජීවිත යථාර්ථය පිළිබඳව කල්පනා කරන්න භාවනාවක් විදියට යෝනිසෝ මනසිකාරයක් විදියට ඉඩ තියෙන කල්පනා තියෙන වෙලාවක ඉඩ තියෙන කල්පනා දෙකම තියෙන වෙලාවක මේ ආර්ය තෘෂ්ණිම්බහ ඇතුළාන්තේ ධර්මතා ගැන හිතමින් ජීවත් වීම සිද්ධ කරන්න. රකින්න පුළුවන් දවසට සිල් රකින්න. පුරන්න පුළුවන් දවසට පිළිවෙත් පුරන්න. දකින්න පුළුවන් දවසට ගුණ දකින්න. වඩන්න පුළුවන් දවසට වෙර වඩන්න. නිවෙන්න පුළුවන් දවසට මේ සසරෙන් නිවෙන්න. උත්සාහ කරන්න පුළුවන් දවසට උත්සාහ කරන්න. කරත් ජීවිත යථාර්ථය අවබෝධ කරගින්න ලැබිය හැකි නිර්වාණය ඒකාන්තික ලබන්න පුළුවන්. නැතොත් හැමදාම සසරි පරාජිතය වුණා වගේ ගංගානම් නදිය වැලිකට ගාන්ට බුදුවරු පහළ වෙලා දැන් මේ අපි පොළේ පයගාලේ ඉන්න පොළවේ තියෙන වැලිකට ගාන ගංගානම් නදිය කොච්චර තියෙන්නේ මේ පොළවේ තියෙන වැලිකට ගානට ලෝකෙට බුදුවරු පහළ වෙලා තියෙන්නේ. මීට වැඩිය වැඩි ගංගානම් නදිය ගත්තා. ඒ පහළ වෙච්ච හැම කාලෙකම මේ ස්කන්ධ දුකින් මිදීම කියන කතහැරිය නිසා අදත් ඔබ දුක් විඳිනවනේ. දැන් වෙලානේ වැරට යන්න තියෙනවා. ලැජ්ජ නැති කතා කියන්නේ. විවේකයක් නේ. එන්න ඕනි. කාලය ගන්න බෑ. ඒ ලැජ්ජ නැති කතාව කියන්නේ. අලමාරිය ඥාන දස්සන විශේෂ අධිගතු අමන්ට විදර්ශනා ඥානයක් ඉපදිලාද කියලා කල්පනා කරන්න. ජීවිත අවබෝධ ඥානයක් ලැබිලාද කියලා කල්පනා කරන්න. එහෙම කල්පනා කරමින් බුද්ධ ශාසනය ප්‍රත්‍යවේක්ෂා කරන කෙනෙකුට විමංසාව නිසාම ඡන්ද චිත්ත වීරකේ නිතර ඉර්ධි පහද තුනත් විමංසයිද්ධි පහදයක් වැඩි වීම නිසා මේ නිවන කියන ඉර්ධියට පාදක වෙන ධර්මයන් තුලින් ඉර්ධි පහද ධර්මයන් වඩලා ලබන්න පුළුවන් ජීවිත යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුව පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා.
පින්වත්නි දවස මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් net fm ධර්ම දක්ෂිනාව ඔස්සේ සෑම බදාදා දිනයකම ගලා හැලෙන සදාම් ගංගාවේ තවත් එක් ධර්ම දේශනාවක් ලෙස විකාශය කිරීමට දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කළ තියෙන කේ කොඩිකාර මහත්මිය විසින් අංක ටී 9 ඇන්ඩර්සන් මහල් නිවාසයේ කොළඹ පහළ ලිපිණියේ පදිංචි මේ පින්වත් මහත්මයන් විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කළා තියෙන්නේ කොඩිකාර පවුලේ නැසීගේ දෙමෝපියන් වන ඩීසී කොඩිකාර මහත්මයා එමලින් කොඩිකාර මහත්මිය සහ නැසීගේ සහෝදරියන් වන ඉන්ද්‍රා කොඩිකාර මහත්මිය සහ එලන් කොඩිකාර මෙනවියට පවුලේ සියලුම නැසීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ජයචන්ද්‍ර කොඩිකාර සහ සුනිල් කොඩිකාර යන දෙසෝහරයන්ට හටත් ඔවුන්ගේ පවුලේ සියලු දෙනාටත් නිරෝගී භාවය මෙන්ම සියලුම ඇගේ මිනුගුරු මිනිබිරියන්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට නිරෝගී සම්පත් ලැබීමටත් අනිකුත් සියලුම පවුල්වල අයට ඥාතීන්ට නිදුක් නිරෝගී සම්පත් ලැබීමටත් අද දින මෙම ධර්ම දේශනාව සිද්ධ කරන දේශකයන්න් වහන්සේට සහ net fm කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ලක්වැසි ලෝවැසි සියලුම දෙනාටත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන කේ කොඩිකාර මහත්මිය විසින් බව සිහිපත් කරලා තියෙනවා. පින්තුන්ගේ ප්‍රාර්ථනා පරිදි මේ නම් සඳහන් කළ නමින් මියගිය සියලුම ඥාතීන් පින් අනුමෝදන් කරගෙන සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා පතන බෝධියකින් උතුම් නිර්වාණය සුවසේම සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සුවසේම නිවි යන්නට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පිරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. එවගේම අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්විසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කර පිඟුතුන්ට නම් ගම් සිහිපත් කළ සියලුම පිඟුතුන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවිලා යන්නට මේ කුසල් සුඛ පාරමිතාවක් පාරමී ශක්තියක් පාරමී ධම වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. බෙහෙර විහාර ගම් දනව වනසෙනසුන් ආරක්ෂා කරන සියලු දෙවියෝ මෙපින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන් ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙන්නට මෙකුසල් පාරමී කරගනිත්වා පාරමී ශක්තියක් පාරමී ධමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන අදට ධර්ම දේශනාව අවසන් කරමු. ඔබ සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. එත්තාවතාච් අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච් අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච් අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. යම දිනෙක් තුම සම්මා